තාත්තාගේ මූලික අධ්‍යාපනය ගමේ පාසලෙනි. කොළඳුල් අවදියේ සිටම දඩබ්බරයෙකු වූ හෙතෙම පාසලේ වැඩිමල් සිසුවෙකු හෝ සමවයස් තැනැත්තෙකු සමග අරගල ඇති කරගෙන නැවත ගිදරෙයි. එහෙව් ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස තාත්තාගේ අධ්‍යාපන කටයුතු සඳහා වැය වූ මුදල් සම්භාරයේ තරමක් වැඩිය. පසුව ආත්මාරක්ෂාව සඳහා කරාටි ක්‍රීඩාවෙන් නියලුණු තාත්තා නතර වූයේ කළුපටි කාර්යකු ලෙස ප්‍රකටව කළුපටියක් තරමිනි. විෂයයේ අධ්‍යාපනය කෙරෙහි තාත්තා ඉහළ දස්කම් නොපෙන්වූයේ ශාරීරික ජවයේ ඌනතා නිසා නොව උනන්දුවේ බෙලහින බව නිසා යැයි විශ්වාස කරමි. සාම්ප්‍රදායික අධ්‍යාපනයේ ඉහළ සහතික උරුම කර නොගත් නමුතු තාත්තා ඉහළ අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකු හෝට වඩා උසස් තැනක ලැගුම් ගෙන සිටී. දෙවියෝ ඔහුට හොඳ මතක ශක්තියක් හෝ තර්ක ශක්තියක් ලබා දී තිබුණද උනන්දුවෙන් වැඩ නොකිරීමේ දෝෂය පදනම් කරගෙන ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නම් ලැබුවේ නැත. එහෙත් මාගේ තාත්තා උකතෙකි, චින්තකයෙකි, යුක්තිය ධර්මයේ හමුවේ අසපතකි. ඒ නිසාම ඔහුට දියුලපිටිය සමත මූල මණ්ඩලයේ සමත කරුවෙකු ලෙස පත්වීමක් ලැබිණි. ඔහුගේ බාර නොගත්තේද සමාජයේ කැපී පෙනීමට ඇති අකමැත්ත නිසායි මම සිතමි. තාත්තාගේ කතාව සිසිලල් ද සිල්වා.